ආයුබෝවන් සුබ දවසක්. අද මම කතා කරන්න යන්නේ අතීත ඉන්කා ඉංජිනේරු වික්‍රමයේ ගැන. ඉන්කාවරු කවහම ඉන්කා ශිෂ්ටාචාරයත් මේ අපේ හෙළදිව රාවණ ශිෂ්ටාචාරයත් අතර බොහෝ සම්බන්ධකම් තියෙනවා. හොඳයි. එහෙනම් අපි වීඩියෝ එකට යන කලින් මුලින් මතක් කරන්න කැමති තාමත් අපේ යක්පඩස්ට YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. මොකද අපි දාන වීඩියෝ ඔයගලන්ට ඉක්මනටම දැනගන්න පුළුවන් ඒක. හොඳයි. එහෙනම් යමු අපේ මේ ඉන්කා ශිෂ්ටාචාරයේ ඉංජිනේරු වික්‍රමයේ ගැන කතා කරමු. 2007 වසරේදී ලෝක පුදුම හතට ඇතුළත් වූ යුනෙස්කෝ ලෝක උරුමයක් වන මාචු පිචු කියන්නේ අතීත ඉන්කා රාජධානී නගරයක්. මුහුදු මට්ටමේ සිට මීටර 2430ක් විතර උසින් පිහිටා තිබෙන මෙම නගරය පිහිටලා තියෙන්නේ පීරු රාජයේ ඌර්බාම්බා පළාතේ. ඉන්කාවරුන් විසින් ගොඩනගන ලද මාචු පිචු 1500 ශතවර්ෂයේදී ගොඩනගන ලගන බව විශ්වාස කරනවා. පසු ඔවුන් විසින් අත්හැරින ලද මෙම අපූර්ව ස්ථානය 1911 වසරේදී ඇමරිකානු ජාතික හිරාන් වින්හැම් විසින් සොයා ගන්නවා. ඔහු මෙය සොයා ගන්නා විට මුළු මාචු පිචු නගරයම විශාල ඝන වනාන්තරයකින් වැසී පැවතුනා. 1983 වසරේදී ලෝක උරුමයක් ලෙස මේ නම් කරනු ලැබුවේ එහි ඇති ඓතිහාසික වටිනාකම සලකලා. මේ අපූර්ව අතීත ඉංජිනේරු නිර්මාණය මාචු පිචු නැරවීමට දිනපතා සංචාරකයෝ වැළ නොකඩී පැමිණිනු. පීරු රාජ්‍යයේ ඇති වැඩිම සංචාරක ආකර්ෂණය දිනගන්නා ස්ථානෙද මේක තමයි. මේ ගොඩනැගීමට මෙම ස්ථානයේ ඉන්කාවරු විසින් තෝරාගෙන ඇත්තේ එම ස්ථානයේ ඇති හුදකලා බව මෙන්ම තේජස් බව නිසායි. මේ ඉදිකර තිබෙන්නේ ඉන්කා රජෙකු පැකුක්ටාක් වෙනුවෙන්. ඔහුගේ රාජ්‍ය සමයේදී මෙම මාචු පිචු නගරය හා අවට ප්‍රදේශයේ ඉතාම ශ්‍රස්ත්‍රිකව පැවතුණු බවට සඳහන් වෙනවා. අවට මිටියාවතල තිබූ වගාබින් වලින් නගරය ආහාර වලින් ස්වම්පෝෂිත වෙලා තියෙනවා. නමුත් ඔහුගේ රාජ්‍ය කාලයෙන් පසුව පැමිණි වෙනත් ඉන්කා රජවරුන් වෙනත් ප්‍රදේශවල රාජධානී ඉදිකිරීම හා ඇති වූ සිවිල් යුද්ධ නිසා මාචු පිචු අත්හැරලා දාන්නට ඔවුන්ට සිදු වෙලා තියෙනවා. මෙම නගරයේ ඇති විශේෂත්වය තමයි මේ ගොඩනැගිලිවල විත්ති ඉදිකිරීමට යොදාගෙන ඇති තාක්ෂණය. කිසිදුම බාධාම වර්ගයක් යොදා නොගෙන විශාල පාෂාණ අවශ්‍ය ප්‍රමාණයට කපා ඇෂ්ලර් නමින් හඳුන්වන ක්‍රමයකට එකමත තබා එම විත්ති ඉදි කරලා තියෙනවා. එම එකට එක් වෙන පාෂාණ දෙකක් අතර කුඩා කඩදාසියක් ලැබීමට තරම් හිඩසක් නෑ. අන්න ඒකයි විශේෂත්වය. එසේම මෙහි යොදාගෙන ඇති සමහර පාෂාණ කොටස් ටොන් 50කට වඩා බරකින් යුක්තයි. මෙම පාෂාණ කඳුමුදුන්ට ගෙන යාමට කිසිදු යන්ත්‍රයක් භාවිතා කරලත් නෑ. එහෙමනම් මෙම පාෂාණ ඊතරම් උසකට රැගෙන ගියේ කෙසේද කියලා යන්නට තවමත් නිශ්චිත පිළිතුරක් විද්‍යාඥයන්ටවත් කිසිම කෙනෙක්ට තාම ලැබිලා නැහැ. ප්‍රාදේශීය භාෂාවෙන් පැරණි කඳුමුදුන හා නැති වූ නගරය යන තේරුමගෙන එන මාචු පිචු වෙත ළඟා වීමට සංචාරකයන් ආකාර දෙකකට එනවා. එකක් තමයි දුම්රියෙන් හා පැරණි ඉන්කා මාර්ගයේ ඔස්සේ පයින් කඳ තරණය කිරීම. දුම්රියෙන් ගමන් කරනවා නම් කුස්කෝ නගරයෙන් පැය 4ක දුම්රිය ගමනක් හෝ ඕලන් ටැම්බෝ නගරයෙන් පැය 2ක දුම්රිය ගමනක් ආරම්භ කරන්නට පුළුවන්. පැරණි ඉන්කා මාර්ගය ද කොමියුනිස්ට් ඩී ඉන්කා තෝරගන්නේ නම් දිනක 4ක රාශිධානයක කඳු තරණයකින් මාචු පිචුහි ගමන් කරන්නට පුළුවන්. මෙම මාර්ගයේ ගමන් කරන ස්වදේශීයකයන් රාත්‍රී නිින්දට යාමට පෙර තමන් අසලෙන් ලෝහමය තහඩුවක් හෝ කණ්ණාඩියක් තැබීමට අමතක නොකරනවා. ඒක මගින් එම ප්‍රදේශයේ සැරිසරන පැරණි භූතාත්ම තමන් වෙත ළඟා නොවන බවට ඔවුන් දැඩි විශ්වාසයක් කරනවා. ඉතින් මේ ගැන තොරතුරු ඉන්කා ශිෂ්ටාචාරය මායා ශිෂ්ටාචාරය ගැන තොරතුරු ඉදිරියටත් මම ඕගලන්ට කියන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් මෙවැනි වීඩියෝකින් නැවත දවසක හමු වෙමු. ඔබට සුබ දවසක්. තාමත් අපේ යක්කොඩස් YouTube channel එක subscribe කරලා නැත්නම් දැම subscribe කරන්න.